ක්ෂිත බවයි විශේෂ නිවේදනයක් තුළින් රුසියානු හමුදා සඳහන් කළේ මාර්තු මාසයේ සිට බලාගාරයේ රුසියානු පාලනයේ පවතින අතර එය ආභ්‍යන්තරයේ රුසියානු කඳවුරක් ක්‍රියාත්මක බව හෙළි කර තිබුණා. ඩියාෂ්ටික බලාගාරයේ වෙත සිදුවන ඕනෑම මට්ටමේ හානියක් රුසියාව සහ යුක්‍රේනය සියද විනසා ගැනීමකට සමාන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. යුක්‍රේනය වෙත ළඟා වූ තුර්කි ජනපති සඳහන් කළේ තුර්කිය තවත් චර්නොබිල් වේසනයක් අපේක්ෂා නොකරන බවයි. කෙසේ වෙතත් බලාගාර පරිශ්‍රය අතහැර නොයන බව රුසියානු විදේශ අමාත්‍යාංශය විසින්ද තහවුරු කර තිබුණා. මේ අතර සැපරුසියා බලාගාරයේ අනතුරකට ලක් වුවහොත් රුසියාවට සිදුවිය හැකි හානි ඉතා අවම බව එරට මාධ්‍ය වාර්තා මගින් පවසා තිබෙනවා. දෙවන තත්වයකදී සම්පූර්ණ යුක්‍රේනය සහ ආසන්න රාජ්‍යයන් විකිරණ අවදානමකට ලක්වන බවයි සජීවීකරණ දර්ශනයක් තුළින් හෙළි කර තිබුණේ. බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක ශක්තිමත් වානේ ආවරණ තුළින් ප්‍රමාණවත් මට්ටමින් ආරක්ෂා කරමින් පවතින බව එම වාර්තා පැවසුවා. කෙසේ වෙතත් දැනට ලැබෙමින් පවතින වාර්තා තුළ ඩියාෂ්ටික බලාගාරයේ තීරණාත්මක මට්ටමකට ළඟා වෙමින් පවතින බවයි ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් සඳහන් කළේ. මේ අතර රුසියානු පාලනයේ පවතින දකුණු යුක්‍රේනයේ ක්‍රිමියාව තුළ නවතම පිපිරී මාලාවක් වාර්තා වී තිබෙනවා. ඊසාන දිග ක්‍රිමියාවේ බෙල්බරෝ රුසියානු ගුවන් තොටුපළ ආශ්‍රිතව ප්‍රබල මට්ටමේ පිපිරීම් හතරක් වාර්තා වී පවතින බවයි මොස්කව් වාර්තා සඳහන් කළේ. මෙය ක්‍රිමියානු කලාපෙන් වාර්තා වන අකණ්ඩ පිපිරීම් මාලාවේ පස්වැන්න ලෙසයි නම් කර තිබුණේ. මෙහිදී ජීවිත හානි වාර්තා නොවන අතර ආයුධ ගබඩා පිපිරීම් පමණක් වාර්තා වන බව ක්‍රිමියානු කලාපයේ රුසියානු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා. යුක්‍රේන දේශ සීමාවට ආසන්න රුසියාවේ බෙල්ගොරොඩ් නගරය තුළද රුසියානු හමුදා ආයුධ ගබඩාවක් පුපුරා ගොස් පවතින බවයි ටාස්පොත් සේවය වාර්තා කළේ. මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ නගරය ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදාවන් ප්‍රබල මට්ටමේ ප්‍රහාර දියත් කර පවතින බව බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. කාර්කිව් නගරය වෙත ප්‍රබල මට්ටමේ රුසියානු ප්‍රහාර එල්ල වූ අතර දිනය තුළ පුද්ගල මරණදා හතක් වාර්තා වී පවතින බවයි එම වාර්තාව පැවසුවේ. කෙසේ වෙතත් ජූලි මාසයේ සිට මේ දක්වා කාලය තුළ යුක්‍රේන යුද්ධයේ සැලකිය යුතු මට්ටමේ භූමි වෙනස්කම් වාර්තා නොවන බව බ්‍රිතාන්‍ය වාර්තා තුළින් හෙළි කර තිබෙනවා. යුක්‍රේනයේ උපාය මාර්ගික මට්ටමේ මෙහෙයුම් අරඹා පවතින බැවින් ක්‍රිමියානු කලාපය තුළදී රුසියාව අර්බුදයකට ලක්ව පවතින බවයි බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ වාර්තා සඳහන් කළේ. දෛනික වාර්තාව තුළින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ක්‍රිමියානු කලාපයෙන් වාර්තා වන යුක්‍රේන කඩා කපල්කාරී ක්‍රියා පිළිබඳ උපරිම මට්ටමේ පියවර අනුගමනය කරමින් පවතින බවයි. ක්‍රිමියානු කලාපය වෙත එල්ලවන ඕනෑම ප්‍රහාරයක් සතුරාට බරපතල මට්ටමේ හානි මතු කළ හැකි බවද රුසියානු හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. බෙව කඩා කපල්කාරී ක්‍රියා නවතා දැමීම සඳහා බෙවන විටත් අවශ්‍ය මට්ටමේ පියවර අනුගමනය කර පවතින බව දන්වා තිබුණා. දිනය තුළ යුක්‍රේනයේ ඉලක්ක 200ක් වෙත ප්‍රහාර එල්ල කර පවතින අතර යුක්‍රේන ආයුධ ගබඩා වෙනසීමට ප්‍රමුඛතාවය ලබා දී පවතින බව රුසියානු වාර්තා පවසා තිබුණා. රුසියානු පාලනයේ පවතින සියලුම යුක්‍රේන කලාප තුළ සාමාන්‍ය ජන ජීවිතය ක්‍රියාත්මක වෙමින් පවතින බවයි රුසියානු හමුදා සඳහන් කළේ. මේ අතර රුසියාව සහ යුක්‍රේනයේ අතර සාම සාකච්ඡා ඇරඹීම සඳහා යළි මැදිහත් වීමට සෝදානම් බව තුර්කි ජනපති පවසනවා. මේට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේන ජනපති සඳහන් කළේ රුසියානු හමුදා යුක්‍රේනයේ සියලු නගර
වලින් ඉවත් වන තුරු සාම සාකච්ඡා යළි ඇරඹීමක් සිදු නොවන බවයි යුක්‍රේනයේ සමග සාම සාකච්ඡා ඇරඹීම සඳහා නියමිත අවස්ථාව උදා වී නොපවතින බවද රුසියාව දන්වා තිබුණා රුසියානු ඩූමා සභාවේ කතානායක චියස්ලාව් වොලඩින් සඳහන් කළේ බටහිර රාජ්‍යයන් රුසියාව වෙත පැන වූ සියලු සම්බාධක අසාර්ථක වී පවතින බවයි මේ වන විට යුරෝපීය ශීතීර්තුව තුළ ගෑස් සපයුම් රඳවා ගැනීමට අරගල කරමින් පවතින බවද ඔහු පැවසුවා සම්බාධක සමග රුසියානු ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර සම්බාධක පැන වූ පාර්ශවයන් පීඩාවට පත්ව සිටින බවයි ඩූමා සභාවේ කතානායකවරයා නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.